අයිබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තා කිරීමේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමෙන් සිරස්තල රටේ ආහාර හිඟයක් ඇති වෙනවා අනිවාර්යයි එහෙම නොවුනොත් ඒක ප්‍රතිහාරයක් පොහොර අර්බුදයේ ඇති කලේ කේවට උපදේශකයෝ මම ලේකම් දුහරේ කලේ අතින් කාල හරක් බලා ගත්තා වගේ හිටපු කෘෂිකර්ම ලේකම්ගෙන් චෝදනා පත්‍රයක් රටේ ආහාර සුරක්ෂිතභාවයට කිසිම ප්‍රශ්නයක් නැහැ ඇතමුන් බොරු මත නිර්මාණය කරනවා කෘෂිකර්ම ඇමති මහින්දානන්ද කියයි ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය ජනපති ප්‍රධානත්වයෙන් සැමරේ ප්‍රථමයෙන් දේශීය පුවත් රටේ ආහාර හිඟයක් ඇතිවෙනවා එහෙම නොවුනොත් ඒක ප්‍රතිහාරයක් පොහොර අර්බුදයේ නිර්මාණය කළේ කේවට්ට උපදේශකයන් සහ ඒ කේවට්ට උපදේශ ක්‍රියාත්මක කිරීම නිසා මම ලේකම් දුරේ දරුවේ අතින් කාලා හරක් බලා ගත්තා වගේ මේ චෝදනා පත්‍රය ඉදිරිපත් කළේ හිටපු කෘෂිකර්ම ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතායි ඔබතුමා හිතන්නේ නැද්ද ඔබතුමා පසුගියදා කරපු ප්‍රකාශයත් එක්ක ඔබතුමා විවාද කරන්න හේතු කාරණා උනායි කියලා ආහාර හිඟයක් මේ කියන தත්වය යටතේ ඇති වෙනවා මොකද ඉතින් මේ දැන් තියෙන වවල තියෙන කුඹුරු දැක්කහම එළවලු පළතුරු වගාව දැක්කහම තේපොල් රබර් වල தත්වය දැක්කහම යම්කිසි ආහාර හිඟයක් ඇති වෙනවා එහෙම ඇති නොවෙනවා නම් ඒක ඉතින් ප්‍රතිහාරයක් වෙන්න ඕනේ යම් අනතුරු ඇඟවීමක් විද්‍යාත්මක අනතුරු ඇඟවීමක් සහ පෙර සැකසුමක් අනුව දැන් කටයුතු කළොත් මාස දෙක තුනකින් හරි මේකෙන් ගොඩ එන්න පුළුවන් කියන එක පෙන්වීම සඳහා තමයි මම ඒ සරලව බොහොම ඒ කටයුත්ත කළේ. දොස්තර මහත්තුරෝ කිව්වොත් ඩෙන්ගු වෙනවා පරිස්සම් වෙන්න කියලා මදුරුවට බැලල වැඩක් තියනවද? දොස්තර මහත්තයර වැඩක් තියනවද? නෑ. ඒ වගේ තමයි. අන්තිමේදී ජනතාව දැනුවත් කරන්න ගිහිල්ලා ඔබතුමාගේ රස්සාවත් නැති කරගත්තා. කමක් නෑ. ජනතාව දැනුවත් වුණා නම් මද මගේ රස්සාව නැති වුණා ගොහම නැති වුනේ මගේ සෙක්‍රටරිකම. මම ඒ ගැන දුක් වෙනවා. යමක් හරියට කරගෙන ගිහිල්ලා යමක් විදිහට කරනකොට ඒක එතනින් ඉවත් වෙනවා නම් ඒකට දුක හිතෙන්නේ නැති පුද්ගලෙක් අර මං කියන වගේ පෘථග්ජනෙක් වෙන්න බෑ රහත් වෙලා තියෙන්න ඕනේ. පහුගිය අවුරුදු ගානේම අපි වේදන් කළේ සත පහක් අරගෙනවත් හම්බ කරන්නවත් වංචා කරන්නවත් නෙමෙයි. මට අඩු ගානේ සෙක්‍රටරි විදිහට හම් වෙන රුපියල් 50000වත් හම්බුන්නේ නෑ. අතින් ගාලා අරක් බලනවා වගේ වැඩක් මං කළේ. කාබනික වගාව 100%ම කරන්න පුළුවන්ද? කාබනික වගාව 100%ක් කරන්න පුළුවන් පර්චේස් භාගයක් විතර තියෙන එක. හෙක්ටයාර 8 ලක්ෂක 100%ක් කාබනික වගාව කරන්න මේ රටේ තියෙන ගසුත් මදි, කොලත් මදි, ගොමත් මදි ඔක්කොම මදි. ක්‍රමානුකූලව යන්න ඕන. කොයි ඇඳුමත් දිගටම අහන්න ඕන, මුළු ඇඟ වහන්න ඕන කියවට වඩා නැහැ නේ. ආර දෙක නම් රෙදි තියෙන්නේ. ඉතින් එතකොට විලි වහ ගන්න ක්‍රමය හදා ගන්න ඕනේ ඉස්සල්ලා. දේශපාලනේ ඉන්නවා කියන්නේ දේශපාලනය කළ පාර්ලිමේන්තුවට යන එක පළාත් සභාවට යන එකම නෙමෙයි. ප්‍රතිපත්තියක් සකස් කරනවා වෙන රටවල් වල එහෙමයි වෙන්නේ. කොහෙන් හරි තියෙන මොකක් හරි එකක් මේකට මැද්දට පැනලා අර හොඳට නටන නටා වුණ නැටුම නවත්තලා වෙන විදි සංගේ නැති නටුමන් නටනකොට වෙන දේ තමයි ඔය. ඉතින් ඒක ගැන අපිටත් දුකයි. විලිරජ්ජයි. ආ කාබනික පොහොරවලට යන්න ඕනේ කියලා තීරණය ගත්තේ කෘෂිකර්ම අමාත්‍යංශයෙන්ද නැත්නම් වෙනින් කවුරු හරි කෙනෙක්ද? කෘෂිකර්ම අමාත්‍යංශයෙන් මේක ගත්තේ නෙමෙයි. මේ තීරණය ගත්තේ මේක අපි සෞභාග්‍ය දැක්ම පැහැදිලි කරලා ලියලා තිබ්බන්නේ මේකට යනවා කියලා. තීරණය ගැනීම නිසා ජනතාවම ගත්තා මම කියන්නේ. හරිනේ. ජනතාව ප්‍රතික්ෂේප කළේ නැහැ නේ සෞභාග්‍ය දැක්ම. ක්‍රියාත්මක කිරීමේදී එහෙම් මෙහෙන් තමන්ගේ ආයතන වලත් වැඩ කරන්න වෙන්නේ තමන්ම පිළිගත්තේ නැති උපදේශකයෝ ඇවිල්ලා දීපු ලනුවල ප්‍රතිඵල තමයි ඔය. මේක කේවට්ට උපදේශ දීම සහ කේවට්ට උපදේශ ක්‍රියාත්මක කිරීම නිසා ඇති උදයක්. කවුද මේ කේවට්ටේ වම්බට්ටේ? කේවට්ටේ වම්බට්ටේ කියන්න හොඳ නෑ මේ. දැන් හොයාගන්න නෑ. ඒක එළෙඩි. හැංගි හැංගි ඉන්නේ. ඇවිල්ලා කෝ දැන් කාබනික කුසිකර්මය මෙහෙම තමයි කියලා මැද්දෙන් වාඩි වෙනවා ඇවිල්ලා. වාඩි වෙලා ප්‍රශ්න අහනකොට මාරු වෙලා යනවා. විශ්වවිද්‍යාලික ඔය මිනිසුන්ට යන්න පුළුවන්ද? තම්සේ අඩු ගාන පැල දෙකක් හිටවල තියනවාද කියලා අහනවා නෙමේ. අනුන්ට අක්කර ගණන් හිතවන්න ධර්ම දේශනාව කරනවා. චීන පොහොර නැවට මුදල් ගෙවන්න උනා. ඒකෙදී ඔබතුමා මොන මතයකද හිටියේ? කුසිකර්ම අමාත්‍යංශයේ ලේකම් විදියට හිටු මතේ තමයි. නැවෙන්නේ මේ ප්ලේන් එකෙන් නෙමෙයි තෙප්පමෙන් හරි කොහේ හරි කමන්නේ අනවශ්‍ය ප්‍රමිතියකට තොර බාරගත නොහැකි පොහොරයයි කියාගත් ඒවා නම් මේ රටටම ගේන්න එපා ඒ මතේමයි හිටියේ දැන් ඉන්නේ තේ මතේ මේ අතර රටේ ආහාර සුරක්ෂිතතාවයේ කිසිදු ප්‍රශ්නයක් නැති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසනවා. එතෙමුන් මේ පිළිබඳව වැරදි මත සමාජගත කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඒ කොළඹ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ රටේ වගා කළ යුතු මුළු කුඹුරු ඉඩම් ප්‍රමාණයෙන් 95%ක් වගා කර අවසන් බවයි.
සමස්ත භූමියෙන් 95%ක් වගා කරලා තියෙනවා 98%ක් සමහරලා දැන් බලන්න වැඩිම උද්ඝෝෂණ වැඩිම විරෝධතාවය පොළොන්නරුව දිස්ත්‍රික්කේ හැබැයි මෙතන අද ගත්තම හොඳම දිස්ත්‍රික්කයක් පොළොන්නරුව දිස්ත්‍රික්කේ ඒ නිසා මාධ්‍ය යන මතය නෙවෙයි රටේ මහ පොළොවේ යථාර්ථය හැබැයි ඉතින් රැට ගෙදරට කියලා රූපවාහිනියේ බැලුවාම දකින්න වෙන දෙයක් ඒ නිසා මේක වෙනම කැම්පේන් එකක් යනවා වෙනම මතයක් හදාගෙන යනවා මේක පිළිබඳ අපි අද සමස්තයක් හැටියට ඔබතුමාලා හැම කෙනෙක්ගෙම ගත්තත් අපට දැනෙන හැටියට 125ක 30ක නිෂ්පාදනයක අඩුවක් වෙන්න පුළුවන් මේකේ උන්නා. ඒ නිසා වැඩිම අපිට තියන්න පුළුවන් 125ක් වගේ. ඉතින් නමුත් දැන් මේ වෙනම මතයක් හදනවා. දැන් අපි මේ ප්‍රශ්නේ හින්දා එළවලු වලට පොහොර ගේන්න අවසර දුන්නා. ඒතොර දැන් ජනවාරි මුල වෙනකොට එළවලු පොහොර ඇවිල්ලා. ඒතොර එළවලු වල හිඟයක් ඇති වෙන්න බෑ. ඒතොර අපි යලකන්නේ වගා කරපු භූමියයි මේ මහ කන්නේ 130ක අඩුවක් වුණත් කිසිම ආහාර සුරක්ෂිතභාවයට ප්‍රශ්නයක් ඇති වෙන්න හේතුවක් නැහැ. ගොවියට මූල්‍යමය වශයෙන් පාඩුවක් වෙන්න පුළුවන්, ඒ දේ වෙන්න පුළුවන්. හැබැයි එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා වැරදි මත හදනවා, වැරදි මත සමාජගත කරනවා. ඉතින් ඒ නිසා අපි මේ අඩුපාඩුකුණුත් එක්ක රජයේ තීන්දුව තමයි දැනට රසායනික පොහොර අපි ආනයනය කරන්න අවසර දීලා තියෙනවා. නමුත් වීගොවි තැන සඳහා අපි සහනාධාර ලබා දෙන්නේ කාබනික පොහොර වලට පමණයි. ජනවාරි පළවෙනිදා ඉඳලා මින් ඉදිරියට අපි දියර පොහොර බෙදන්නේ නැහැ. ඔබතුමාලගේ තිබුණ ප්‍රශ්නේ දියර පොහොර නෑ. අපි දියර පොහොර බෙදන්නේ නැහැ. ඒ නිසා අපේ ඊළඟ කන්නේ හරි වැඩපිළිවෙල තමයි ටෝටල් පැකේජ් එක. ඒ කියන්නේ මේ සමාගම වගකීම දරන්න ඕනේ නිෂ්පාදනයේ අඩුවක් රටේ වත්මන් තත්ත්වය පිළිබඳව දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන්. අද ඉන්ධන මිල ලෝක වෙළඳපොලේ අඩු වෙනවා. ඒ හින්දා ඉන්ධන පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. නමුත් අපේ රටේ ඩොලර් තියෙනවා නම් ඉන්ධන ගෙන්නා ගැනීම ගැන ප්‍රශ්නයක් නැහැ. මේක ශ්‍රී ලංකාවනේ දෙයියනේ. හින්දා ලෝකයේ අඩු නැහැ කියලා අපේ අඩු වෙන්නේ නැහැ. හරි දෙයට හරි කියන්න, වැරදි දෙයට වැරදි කියන්න ඉස්කෝලේ යන කාලෙත් කිව්වා, අපේ තාත්තත් කිව්වා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ රජය ආවට පස්සේ තමයි ඩොලර් එක 200 පැන්නේ. ඒ වගේම තෙල් ලීටරය 250 තිබෙන්නේ මේ ආණ්ඩුව යට. අද වෙනකොට ලෝකේ නැගෙන කොටත් බස්සන කොටත් තෙල් විල වැඩි කරන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව ජනතාව හඳුන්වනවා. මාසිකට අපිට ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 350ත් 400ත් අතර ප්‍රමාණයක් වැය වෙනවා. මේ ඉන්ධන මිල වැඩි කිරීමේ චේතනාව විය යුත්තේ ඉන්ධන පාරිභෝජනය අඩු කරන්න. පුළුවන් නම් මම අභියෝග කරනවා අපි තෙල් වරාය විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිතිය හදලා තියෙනවා. මම වෘත්තීය සමිතිය සමගි සේවක සංගමේ සභාපති. මම වගකීමෙන් කියනවා පුළුවන් නම් යුග ධනේ බලාගාරයේ ක්‍රියාත්මක කරලා පෙන්වන්න ඔය මහරය ගහපු ගියුසුම අපි ඒක කරන්න දෙන්නේ නැහැ. ඒක නෝ කළ එකම දේ තමයි ජනතාවගේ හදවත වගේ තිබිච්ච මහා බැංකුව පළවෙනි දවස් සැටේ හොරගම් කෙරුවා. ලොරි ලෝඩ් එක ගෙනල්ලා තමයි සල්ලි ගෝණි ගණන් එහාට මෙහාට බෙදුවේ ඡන්දේ. මහා බැංකුවේ හොරගම් කරපු සල්ලි. බොහොම අමාරුවෙන් තටමලා 106ක් ඒත් ගත්තා. අපි මේ අයගෙන් අහන්නේ ඊළඟට කවදද වතුර බිල වැඩි කරන්න? ඊළඟට කවදද විදුලි බිල වැඩි කරන්න? දැන් මාස ගාණක් වෙනවා ගෑස් ටික හොයාගන්න නැහැ. සිමෙන්ති ටික හොයාගන්න නැහැ. කිරිපිටි පොලිම කිලෝමීටර ගණන්. පොහොර අර්බුදය එසේමයි. කරුණා කරලා මේක කරන්න පුළුවන් කට්ටියකට බාර දෙන්න. අද උදේත් මගේ බිරිඳමට පැමිණිලක් කරේ අමු මිරිස් කිලෝ එක රුපියල් 1000යි කියලා. ජීවන වියදමෙන් මිරිකිලා විශේෂයෙන්ම අඩු ආදායම් ලබන සීමාවෙ ඉන්න ජනතාව දැඩි දුෂ්කර කොන්දේසි යටතේ පොරබදමින් ඉන්න වෙලාවක් මේ. රනිල් වික්‍රමසිංහ නායකතුමාට ඇයි අපි කියන්නේ මෙරට බාර දෙන්න කියලා? පැය 48ක් ඇතුළත එතුමාට කළ හැකි වෙනස්කම් පිළිබඳ හසල අවබෝධයක් අපිට තිබෙනවා. මම දන්නවා එතුමාට ඔබේ ගෑස් ටැංකිය ආපස්සට හරවන්න පුළුවන්. ඔබේ පෙට්‍රල් ඩීසල් බූම්තෙල් ආපස්සට හරවන්න පුළුවන්. ඔබේ වාල්ව වල තියෙන රුපියල ආපස්සට හරවන්න පුළුවන්. ඉන්ධන ගේන්න ඩොලර් අත්‍යවශ්‍යයි. ඉන්ධන රුපියල් දීලා ගන්න බෑනේ. ඉතින් ඒ හින්දා ඉන්ධන පිළිබඳ ප්‍රශ්නෙට පමණක් නෙවෙයි ඩොලර් ප්‍රශ්නේ එකකමක් තියෙනවා. මේ වෙලාවේ ඉන්ධන මිල වැඩිවීමත් විදේශීය ඩොලර් හිඟයත් එක්ක ඇතිවෙච්ච කාරණාවක් හැටියට තමයි අපි හඳුන්වන්න පුළුවන්කමක් තියෙන්නේ. එක පැත්තකින් මේ රටේ ඩොලර් හිඟයක් තියෙන වෙලාවේ ආර්ථිකය පතුලටම වැහැලා ගිලෙන්න ඔන්න මෙන්න තියෙන වෙලාවේ අර චීනේ සතුරු කරනවානේ මේගොල්ලෝ හැමදාම. චීනෙට මාර ලව් මේගොල්ලෝ. ප්‍රතික්ෂේප වූ පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් ගෙවනවා. කොයි දෙයියන්ටද මේ අවනඩුව කියන්නේ? කවුද මේවට නියෝග දෙන්නේ? දැන් විවක්ෂින්න කණ්ඩායම ඔක්කොම තියෙන්නේ. අපි ණයටයන් IMF එකට ගිහිල්ලා ණය ගමු, IMF එකට ගිහිල්ලා ණය ගමු කියලා. නමුත් අනිත් පැත්තෙන් බැලුවාම ඒ ජනතාවට ලබා දෙන සහනාධාර ටික, රජයේ තියෙන රැකියා ටික කප්පාදු කරන්න, ඒ සියල්ල කරන්න තමයි මේගොල්ලන්ගේ බලාපොරොත්තුව තියෙන්නේ. රටේ ජනතාවට දෙන්නේ මොකද්ද? බන්දුල ගුණවර්ධන මැතිතුමා 1998කට අර බඩු 11ක් දෙනවා. ඒ බඩු 11 පපඩම් පැකට් එකක් නොබ්ලි දුන්නාම ඒක බැදලා ගත්තාම හපහප හිටියහකි චරස්බරස් චරස්බරස් ගිලස අධ්‍යයට බයිට් එකට. ඒ නිසා මිනිස්සුන්ට බයිට් එක දෙනවා මේ කට්ටිය සැප ගන්නවා. මොළෝ දන්න කප් ගැහු රජ පියානු නත්තල් තෑගි බෙදනා සුමිතුරානු මේ දවස ලක් ජනයා නුඹේ ගුණ වයානු පණ ටික ඉතුරු කරපන් මොළ හතානු
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවාවේ 77 වෙනි සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ කටුනායක ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේදී සුභභූමියට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සහ සමාජිකයන් විසින් පිළිගනු ලැබුවා. සිවිල් ගුවන් සේවා කටයුතු ආශ්‍රිත නව නිර්මාණකරුවන් ඉදිරිපත් කළ ප්‍රදර්ශනයේ නැරඹීම සඳහා මෙහිදී ජනාධිපතිවරයා එක්ුණා. චිත්‍ර ශිල්පී රවින්ද්‍ර දිසානායක මහතා කළ නිර්මාණයක් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. ගුවන් සේවා ඉතිහාසය හා ආගමන් මග සිවිල් ගුවන් සේවා නියාමන කාර්යභාරය සහ COVID-19 හමුවේ සිවිල් ගුවන් සේවාව ඉටු කළ මෙහෙවර සහ සිවිල් ගුවන් සේවා ප්‍රවර්ධනයට අදාළ කෙටි වීඩියෝ දර්ශන තුනක් සැමරුම වෙනුවෙන් නිර්මාණය කර තිබුණා. සිවිල් ගුවන් සේවා ශ්‍රේෂ්ඨයේ උන්නතියට දැක් වූ දායකත්වයාගේ මින් ගුවන් සේවා ශ්‍රේෂ්ඨයේ ජේෂ්ඨ මින් පස් දිනෙකට කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා දමා තිබූ කාල පරිච්ඡේදය තුළ අන්තර්ජාලය ඔස්සේ සිවිල් ගුවන් සේවා අධිකාරිය සංවිධානය කළ තරඟයකින් ජයග්‍රහණය කළ සිසුන් දහසක් සංකේතවත් කරමින් 3 දිනෙකට සහ විවිධ ශ්‍රේෂ්ඨ නියෝජනය කළ තවත් කිහිප දිනෙකට සම්මාන ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලැබුවා. සිවිල් ගුවන් සේවා අධිකාරිය සභාපති උපුල් ධර්මදාස මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමාගේ පැමිණීම සම්ටුවන් කරමින් සමුරු තිලනයක් පිළිගන්වනු ලැබුවා. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේකම ශාන්ත ජෝසප් වැඩිහිටි නිවාසයේ පැවති නත්තල් වැඩසටහනට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. මේකමුව තම්මිට ශාන්ත ජෝසප් වැඩිහිටි නිවාසයේ නත්තල් උත්සවයක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. මෙම නත්තල් උත්සවය සංවිධානය කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතායි. මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගීත ගායනා කිරීමටද එක් වුණා. බෙත්ලෙහෙම් පුරේ දිලිඳු ගවලනේ ඕරුව තුලේ සිසිලේ නිදයි ජේසු බිරින්දා සමගි ජන බලවේගේ කිතුණු කතෝලික ක්‍රිස්තියානි කමිටුව ආවින්ද ජයවර්ධන මැතිතුමාගේ මූලිකත්වයෙන් සංවිධානය කරපු නත්තල් උත්සව අවස්ථාවකට ඇවිල්ලා විශේෂයෙන්ම මේ වැඩිහිටි නිවසේ සිටින අම්මලා තාත්තලාට පුංචි සතුටක් පුංචි ශක්තියක් පුංචි සහයෝගයක් ලබා දෙන්නටයි අපි අද පැමිණි. විශේෂයෙන්ම උදාවන නත්තල තාමත්ම සතුටු සම්පන්න ප්‍රීතිමත් උත්කර්ෂවත් නත්තලක් වේවා කියා අපේ රටේ කිතුණු ක්‍රිස්තියානි බැතිමතුන්ට මම ප්‍රකාශ කර සිටිනවා. ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානගත වීමේ හැකියාවක් තම පක්ෂයේ සතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේ කම් රාජ්‍ය මාත්‍ය දයසිරි ජයසේකර මහතා පවසනවා. මීට පිළිතුරු ලබා දෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරකලේ කම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේ සන්ධානගත වීම හමුවේ රටේ ජනතාවට ලැබී ඇති අත්දැකීම් අමහිරි බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර සන්ධානගත වීමකට අදාළව ඉඟි පළවෙමින් පවතිනවා. අද අපේ පක්ෂය ඇතුලේ දූෂිතයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිරිසුදු පක්ෂයක් බවට දැන් පත් වෙලා තිබෙනවා. ඉතිහාසයට වඩා වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ වගේ පිරිසුදු පක්ෂයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ පිරිසුදු පක්ෂයත් එක්ක එකතු වෙලා අනාගතය ගැන ගොඩනගන්න තියෙන ඉඩකඩ තිබෙනවා. කෙසේ වෙතත් මේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ මේ වන් අදහසක්. ජයසිරි ජයසේකර එතුමාගේ ප්‍රකාශය පිළිබඳව අපි සතුටු වෙනවා. එතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. නමුත් පක්ෂ එකතු වෙලා සන්ධාන ගොඩනගෙන ස්ථාවරයක අපි නැහැ. අපි තා පැහැදිලිව ඉන්නේ ඒ පක්ෂවල ඉන්න හොඳ මිනිස්සුන්ගෙන් ගොඩනගෙන නව සන්ධානයක් ගොඩනගෙන මිසක් පක්ෂ එකතු වෙලා සන්ධානයක් ගොඩනගන්න නෙමෙයි. දේශපාලන පක්ෂ එකතු වෙලා සන්ධාන ගොඩනගෙන ස්ථාවරයක අපි නැහැ කියන එකත් මේ රටේ ජනතාවට අපි දැනුම් දෙන්න කැමතියි. දේශපාලන පක්ෂවලට බෙදලා ඉන්න ජනතාවත් එක්ක එකට එකතු වෙලා අලුත් සන්ධානයක් අපි ගොඩනගනවා. දේශපාලන පක්ෂ එකතු වෙලා සන්ධාන ගොඩනගන්නේ නැහැ. ඒ සන්ධානවල අමිහිරි අතීතයන් තමයි මේ රටේ ජනතාවට තියෙන්නේ. ඒ නිසා දේශපාලන පක්ෂත් එක්ක එකතු වෙලා සන්ධාන නෙමෙයි. දේශපාලන පක්ෂවල රටට ආදරය කරන සමාජිකයන් එකතු කරගත්ත නව සන්ධානයක් අපි ගොඩනගන්නේ. ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වුණා කියන්නේ අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මැරිච්ච ගහට දිරච්ච ගහ එකතු වුණාට හේතු වුණාට අපි හිතන්නේ ඒක ගොඩ යන්න පුළුවන් මාර්ගයක් කියලා. දයසිත් ජයසේකර කියන්නේ පක්ෂේ අපි දන්නේ එහෙට මෙහෙට පැනලා වටින්ම පැනලා ඇවිල්ලා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් තනතුර අරන් ඉන්නේ. හැබැයි දයාසිරිය පිළිගන්නවද කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම මතේද දයාසිරි කියන්නේ කියන එක දයාසිරිට ප්‍රශ්නයක්. අධිරාජ්‍ය ගහට මැරිච්ච ගහ හේතුනොත් මොකද වෙන්නේ? ලොකු දෙයක් වෙන්නේ නැහැ. එක ගහක්වත් ආපහු දළු දාන්නේ නැහනේ. ඒ ගහ බිමටම තමයි අදගෙන වැටෙන්නේ. උදැසන පුවත් විකාශය අවසන්. යලිත් හොමෙමු මධ්‍යාහන පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.